Hi Ramai, Mama Nirudi. Well, hello. Today, Piligannawa Nirudi Craft YouTube channel ekata. Ada mama mage YouTube channel ekin ogalanta kiyala denna hadanne. Courier service ekak kiyanne mokakda? Kohomada api courier service ekak ekka weda karanne kiyala. Itin ogalu thamath Nirudi Craft YouTube channel ekak subscribe karala naththam, damma gihin subscribe karanna. මතක ඇතුව bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Courier service එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා මම ඔයගලන්ට පොන්චි හඳුන්වා දීමක් කරන්න. ඉතින් ගොඩක් අය නම් දන්නවා courier service එකක් කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැති අය වෙනුවෙන් තමයි මෙන්න මේ පොන්චි හඳුන්වා දීම මම කරන්නේ. Courier service එකක් කියලා කියන්නේ මොකක් හරි item එකක් එක තැනක ඉඳලා තවක් තැනකට ඩිලිවර් කරන එක තමයි courier කරනවා කියලා කියන්නේ. මේ දේම තමයි ශ්‍රී ලංකා තැපැල් හරහත් ඔයගොල්ලෝ කරන්නේ. තැපැලේ courier අතර තියෙන වෙනස තමයි ශ්‍රී ලංකා තැපැල් රජය මගින් නියාමනය කරනවා courier service පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශයේ විසින්. හරි දැන් ඔයගලන්ට පොඩි අදහසක් ආවනේ courier service එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ලොකුවට හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් අය දන්නවා courier service එකක් කියන්නේ මොකක්ද කියලා. හරි ඊළඟට ගොඩක් අයද තියෙන ප්‍රශ්නේ තමයි courier service එකකින් බාණ්ඩ යවද්දි register වෙන්න ඕනමද කියන එක. ඉතින් register වෙන්න ඕනම කියලා නීතියක් නැහැ. Courier service එකකින් ඔයගලන්ට register නොවිත් ඔයගලන්ගේ බාණ්ඩ යවන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කියන්නා register නොවි කොහොමද යවන්නේ කියලා. ඔයගොල්ලෝ ඔයගලන්ගේ අදාළ බාණ්ඩය පැක් කරගෙන courier service එකට ගිහිල්ලා දුන්නාම ඒගොල්ලෝ ඒක බාර ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා courier charge එක ගෙවන්නේ ඔයගොල්ලෝද customer ද කියලා. එතකොට ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ගෙවනවා නම් එතනට courier charge එක කියවලා ඔගලන්ට අදාළ ට්‍රැකින් නම්බර් එකක් දෙනවා. ඒක පාර්සලෙත් අලවනවා. ඔගලන්ටත් දෙනවා. ඔගලන්ට ඒක අරගෙන එන්න පුළුවන්. එතකොට courier charge එක ගෙවන්නේ කස්ටමර් නම් ඒක ඔගලන්ට කිසිම දෙයක් නැහැ. පාර්සලෙයි දුන්නා. ඒගොල්ලෝ ට්‍රැකින් නම්බර් එකක් දෙනවා. ඒ ට්‍රැකින් නම්බර් එක පාර්සලෙයි ඔගොල්ලෝ ඔගලන්ට තව එකක් දෙනවා. ඒක අරගෙන ඔගලන්ට පාර්සලෙයි දීලා එන්න තියෙන්නේ. ඊළඟට තමයි courier service එකක register වෙන්නේ කොහොමද කියන එක. ඒතර courier service එක අපි register වෙනවා නම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ හොඳ courier service එකක් තෝරගන්න. මේ වීඩියෝ එකකින් මට recommend එකක් දෙන්න බෑ මේක හොඳයි කියලා. මම කියන්නම් ලංකාවේ දැනට තියෙන ජනප්‍රියම courier service ටිකක්. එතකොට ඔයගොල්ලන්ට Google කරලා බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ reviews එක හොඳ නරක. මම නම් යවන්නේ ෆාඩ් එකෙනුයි ප්‍රොම්ප්ට් එකෙනුයි. එතකොට ඊට අමතරව තව තියෙන ප්‍රොන්තෝ එක තියෙනවා කෝවියෝ එක තියෙනවා. අන්න ඒ වගේ courier service තව ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ හොඳ courier service එකක් තෝරගන්න. ඔයගොල්ලෝ courier service එකක් තෝරගත්තට පස්සේ මම කියවන්නේ Google එකේ ගිහින් සර්ච් කරපුවාම ඒගොල්ලන්ගේ නම්බර්ස් එනවා. එතකොට ඔයගොල්ලෝ ඒ නම්බර් එක අරගෙන courier service එකට කෝල් එකක් දුන්නාම එයාලගේ නියෝජිතයෙක් ඔයගොල්ලන්ට කතා කරනවා. කතා කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක දෙනවා ලියාපදිංචි වෙන්න කියලා. එතකොට ඔයගොල්ලෝ මේක ලියාපදිංචි වෙද්දී ඔයගොල්ලන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය, ඒ වගේම ID නම්බර් එක අනිවාර්යෙන් දාන්න ඕන. බැංක account විස්තරේ ඔක්කොම දාලා ඔයගොල්ලන්ට register වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති බැංක account එක දාන්නේ ඇයි කියලා. බැංක account එක දාන්නේ දැන් ඔයගොල්ලෝ බාණ්ඩ ඩිලිවර් කරන්නේ බිස්නස් කරන අය තමයි මෙන්න මේක ගොඩක්ම. ඕගොල්ලෝ ඕනම ප්‍රොඩක්ට් එකක් ඩිලිවර් කරන්නේ කස්ටමර්ගේ අතට ප්‍රොඩක්ට් එක ගියාට පස්සේ ඔයගොල්ලෝ සල්ලි එකතු කරගන්න නම් ඒකට අපි කියන්නේ කෑෂ් ඔන් ඩිලිවරි කියලානේ. එතකොට courier service එකෙන් ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ අතට දීලා ඒගොල්ලෝ තමයි සල්ලි එකතු කරගන්නේ. එතකොට ඒ එකතු කරගන්න සල්ලි ඔයාගේ ගිණුමට දාන්න ඕනනේ. අන්නේ ඒකට තමයි ඔයගොල්ලන්ගේ බැංකු ගිණුමක් ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඉතින් මම කියපු තොරතුරු ටික දීලා ඔයගොල්ලන්ට පුළුවන් courier service එකේ register වෙන්න. ඉතින් register වුණ දවසේ මේ ගමම්ම ඔයගොල්ලන්ට courier service එකත් එක්ක කනදෙනු කරන්න බෑ. ඒගොල්ලෝ ඔයගොල්ලෝ register වෙලා දින 3ක් ගියාට පස්සේ ගොඩාක් වෙලාවට 3ක් යන්නේත් නැහැ. 3ක් ඇතුළත barcode ටිකක් එවනවා ඔයගොල්ලන්ට. ඒ කියන්නේ අපි tracking numbers කියන්නේ අන්න ඒව ටිකක් එවනවා. ඒව එව්වට පස්සේ ඔයගොල්ලන්ට courier service එකේ තෙක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න බලමු. ඔන්න ඔහොම තමයි courier service වල register වෙන්නේ.
ඊළඟට courier service එකකින් දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවාද කොහොමද සල්ලි ගන්න කියලා cash on delivery කරන අයට courier service එකෙන් දින 15න් 15ට තමයි මුදල් ගෙවන්නේ. ඒගොල්ලෝ දින 15ක් අපේ මුදල් තියන් ඉඳලා තමයි ගොඩාක් වෙලාවට අපිට සල්ලි deposit කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ දින 15ක් තියාගෙන ඉන්න කැමති නැති අයට කෙලින්ම තැපෑලෙන් දාන්නත් පුළුවන්. තැපෑලෙන් භාණ්ඩ යවන හැටි ගැන වීඩියෝ එකක් මම කලින් කරලා දෙනවා. ඒක බලන්න පුළුවන්. දැන් මම කියන්නම්කෝ courier service එක හොඳ සහ නරක. courier service වල හොඳේ තමයි පැය 24ක් ඇතුළත ඔයගොල්ලන්ගේ භාණ්ඩ කස්ටමර්ගේ අතට යවනවා. කියන දාලපුත් කැලේකට ගිහින් දෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ කාර්යක්ෂමයි ටට්ටක් ගාලා වැඩේ කරලා දෙනවා. එතකොට ඒගොල්ලෝ සෙනසුරාදා වැඩ සමහර කුටිය සර්විස් ඉරිදා වැඩ ඒක තමයි ගොඩක්ම වටින්නේ මොකද හදිසි පාර්සලයක් අපිට ඉරිදා යවා ගන්න තිබුණොත් සමහර කුටිය සර්විසස් ඉරිදාත් වැඩ දැන් කුටිය සර්විස් එකේ තියෙන අවාසිය තමයි කුටිය චාර්ජ් එක චුට්ටක් වැඩි තැපෑලත් එක්ක බලද්දි කුටිය චාර්ජ් එක චුට්ටක් වැඩි ඊට අමතරව අර COD ප්‍රශ්න තමයි දින 15න් 15ට මුදල් ගෙවන එක තමයි අවුලකට තියලා තියෙන ඉතින් කුරිය සර්විස් වල නැත්තම් කුරිය සර්විස් වලින් යවන එක ඉක්මනට යවා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට කුරිය සර්විස් ගැන දල අදහසක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මම කියලා දුන්නේවා පැහැදිලි මදි නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මට පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අක්කේ අපිට ඔයා කියපු එක තේරුන්නේ නැහැ මේක චුට්ටක් විස්තර කරලා කියන්න කියලා මම තව වීඩියෝ එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් ගේනවා. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම මගේ channel එකෙන් vlogs කියනවා. එතකොට small business idea මේ වගේ දැනුමට දේවල් ගොඩක් මගේ YouTube channel එකෙන් මම ගේන්න හිතන් ඉන්නවා. ඒ හින්දා මතක ඇතුව මගේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. එහෙනම් ළමයි ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.